සම්බුද්ධ උපාසකතුමාගේ කතාව. දීගාව ගම සමීපේ ශෝක දූමික නම් ජනපදයක් විය. ගන්තෙර සමීපයේ එනමින්ම යොත් ගමක්ද විය. ඒ ගමෙහි වැසි කම්බුද්ධ නැමැති දුගියෙක් තමා අයත් කෙතක අවුරුදු තුනක් නැලි සතරක් පමණ වී වැපිරිය. ඒ වී ප්‍රවේශමට තබා කැලෑවේ හටගත් අලගෙඩියාදියෙන් ජීවත් වී සස්්‍ය වපුරණ කාලයේ පැමිණි විට නැවතත් කුඹර සුද්ධ කළේය. උල් අතු මැටි කැට කටු ආදිය සුද්ධ කොට ගිනි තබා ගෙට ගොස් බිරියට මෙසේ කීය. උදෑසනම නැගිටමම කුඹරට යන්නේ. ඔබ බිත්තර වීද කැඳ දරගෙන එන්න. ඕතමෝ යහපතයි කියා බිත්තර වීහා කැඳරගෙන යන්නේ අතර මගදී ශාන්ත සිතදි තැන්පත් වූ භික්ෂූන් වහන්සේලා සතර නමක් දැක මෙසේ සිටීය. කුඹුරෙහි වැපුරූ බීජයන්ට නොයෙක් අනතුරු පැමිණෙති. දක්ෂිණාර්හයන්ට දුන් දෙයට අන්තරායක් නැත්තේය. මේ ඇල්වී කොටා පිසා දෙන්නෙමි නම් යෙහෙකි. පෙර දාම් පිළිගන්මට සුදුස්සන්ට නදුම් බැවින් දැන් දිළුදු බවට පැමිණියමි. මෙසේ සිතායේ භික්ෂූන් වහන්සේලාට ආරාධනා කොට ගෙට පමනුවා ඇල්වී කොටා බත්තුයා දෙන්නේ මෙසේ කීය. පෙර පින් නොකළ බැවින් අපි දිලින්දෝ වීමු. වනයේ හටගත් කොළමුල් ගෙඩි ආදියෙන් ජීවිකාව කරමු. අවුරුදු තුනක් මුළුල්ලේ රැස් කළ ඇල්වී නැලි සතර බිත්තර වී සඳහා තවන් ලද නමුත් මම එය පින් සඳහා දෙමි. ඒ ආහාරයේ පිළිගෙන නික්මුණුවේ සතර නම වනයට ගොස් එය වැළඳූහ. ඒ වළඳා සංවේගයට පැමිණි උන්වහන්සේලා අෂ්ටාංගික මාර්ගයේ වඩා රහත් බව ලැබූහ. වෙහෙසුණු සිරුර ඇති සාපිපාසාවෙන් පෙළුණු කම්බුද්ධ තෙමේ ගෙට අවුත් බිරියගෙන් මෙසේ විචාලේ. සොඳුර, වනයෙහි වැඩ කළ මට කැඳත් බිත්තර වේත් කුමක් හේ නොගෙනා වෙහිද? දැඩි වූ ගස් මුල්ද ඉවත් කොට මම කුඹුර මනාසේ සකස් කළෙමි. බියපත් වූයේ බිරිඳ හිමියාගේ කීමාසා තමාගේ ජීවිතය ගැන බලාපොරොත්තු නැතුව සිදු වූ දේ දැන්විය. එයසා සතුටු වූ හෙතෙමේ ඒ අනුමත කොට මෙසේ කීය. බියපත් නොවන්, දෙන ලද්දේ යහපත් දානයකි. දක්ෂිණාව මහත්ඵල ලබා දෙන්නේය. හැලි වලන් වල ඉතිරි වූ යමක් ඇත්නම් එය මට දෙව. මම වෙහෙසුනේ දුරුවල වෙමි. බඩගින්න මා අධික කොට දවයි. ඕතම ඔහුගේ කීමාසා භාජනවල සොයා ස්වල්ප දෙයක් ලැබ එය හුට දුනි. හිතමේ ආහාරය අනුභව කොට මොන ඇට වර්ගයක් කුඹුරෙහි වැපිරීමට ගෙයි යද්දැයි විචාලේය. බිරිඳ පෙර තමා තැබූ ලබු ඇට වර්ගයක් එළියටගෙන මේවා කුඹුරෙහි වැපුරුවම නැවයි කීය. ඒ ඇටගෙන ගොස් කුඹුරෙහි වපුරන් ලද්දාහු එකෙනෙහි පැලවී වැඩි ඇල්හාල් පිරුණු ලබු ගෙටි වලින් යුක්ත වූවාහුය. එහි ගිය අඹුසැමි දෙදෙන කුඹුර පුරා තිබුණු ලබු ගෙඩි දැක විස්මයට පත් වූහ. කම්බුද්ධයා එයින් එකක් පලා බැලීය. ඒ ඇල්හාල් වලින් පිරී තිබුණු දුටු උපාසක තෙමේ මේ ගෙඩි සියල්ල මෙවැනියයි දැනගෙන එයින් ලබු ගෙඩි දෙකක් ගැන සද්ධාතිස්ස රජතුමා වෙත ගියේය. රජු ඉදිරියට පැමිණ වැඳ ලබු ගෙඩි දෙක පෙන්වා දේවයන් වහන්සේ, මේ ලබු යට අදම සිටවන ලදහ. අදම වැඩි අදම පළ දරුවහ. මේ ලබු ගෙඩි සියල්ල ඇල්හාලෙන් පිරී තිබේ. ඒ නිසා මේ දෙක රැගෙන ඔබගේ පාවැදීමට ආවෙමු යයි කීය. කම්බුද්ධය, ඔබ විසින් අද කිනම් කුසලයක් කරන ලද්දේද? එහි මෙලොව විපාකයේ මෙහි පෙනේ. පරලොව විපාක ගැන කුමට කියන්දයි රජතුමා කීය. දේවයන් වහන්ස, මාගේ බිරිඳ සිල්වත් සංඝ සතර නමකට දන් දුනි. මමත් පසු ඇවිත් ඒ අනුමෝදන් වීමි. කම්බුද්ධය, මම ඔබට හිතේශී වෙමි. ඔබට ජනපදයක් දෙමි. ඒ ජනපදය ඔබේ නමින්ම ප්‍රකට වේවා. ඇල් බිත්තර වී පිසේ උතුම් දනදී රජුගේ පැහැදීම ලබා ගම්වරයක්ද ලැබී සද්ධාතිස්ස මහරජතුමා ප්‍රීතියෙන් පිනා ගොස් කම්බුද්ධ උපාසකතුමාට ඔටුන්නක් දුනි. ඔහුගේ බිරිඳට අග මෙහෙසියගේ ආභරණ දුනි. ජනපදයේ සමගයේ ගමද ඔවුන්ට දුන්නේය. ඔහු මහා දානපති වූහ. චුල්ලි උපාසිකාවගේ කතාවෙන් මේ විස්තර කළ යුතුය. කම්බුද්ධගේ මරණාසන්න කාලයේ සදෙවුලවෙන් රත පැමිණියාහ. ඔහුගේ බිරිඳ
මම තවතිසා භවනයේ උපදින්නේ මේ කියා හුස්ම නවතා කලුරිය කොට හිපන්නේය. Thank you.